පාරකට නගමු. පුතා දැන් නිවුස් බලන වෙලාව. තව චුට්ට නෙමේ දැන් අටයි වෙලාව. කාටුන් බැලුව වගේ නෙමේ පුතේ රටේ ලෝකෙ වෙන දේවලුත් දැනගන්න ඕන සූටි. ඒ චුට්ටම චුට්ට ඉවර වෙනකොට මගේ නිවුස් ඉවර වෙලා තියේ. අපි දෙන්න කතා වුණාන වෙලාව බෙදාගෙන බලන්න. දැන් හරි දැන් අටයි වෙලාව. Welcome to 60 Plus Super Singer Show. හරි හරි මන් ටිකක් සිංගින් කම්පිටිෂන් එක බැලුව 60 Plus. ඔන්න නිවුස් දැම්මා. අයිබුවන් දේශය පත්තමේ. ඊයේ දාවල සුප්‍රසිත බැංකුවක් වන ආවල් බැංකු සොරුන් කණ්ඩෑමක් විසින් මං කොල්ල කාලේ. කොවා කියන්න බලන්න. හොඳයි. කෝ දැන් නැගිටින්න එහෙන. ඔය අපූරුවට නැගිට්ටේ. සූටි දැන්නම් ඔයාගේ සීයට හොඳයි වගේ. අම්මෝ ඒක නම් ලොකු දෙයක් ඩොක්ටර්. කොහොම ස්තුති කරන්නද මන්ද? එහෙනම් අපි යමු සීයේ. සීයමට තාම එදා ඇක්සිඩන්ට් වුණ හැටි කිව්වේ නෑනේ. ඒකද? ඒක ටිකක් දිග කතාවක් පුතා. සීයා එදත් කිව්වේ දිග කතාවක් කියලානේ සීයේ. අදවත් කියන්නකෝ මොකද උනේ කියලා. ඉන්නකෝ කියන්න. එදා මම මගේ කාර් එක සර්විස් කරන්න දාලා බස් එකක් එනකම් බස් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා. අන්න එතකොට තමයි සිද්ධිය උනේ. හොඳටම පරක්කුණා. බස් එකද පරක්කුයි වගේ නේද? ඒකනේ බලන්නකෝ අංකල්. මම කිව්ව විදියට වැඩේ සිද්ධ වෙන්න ඕන. තේරුණාද? හරි බොස්, බොස් කියන විදියට වැඩේ සිද්ධ වෙයි. වැඩේ සිද්ධ වෙයි තමයි. වාහනේට පෙට්‍රල් ගහගන්න අමතක වෙච්ච නිසා නේද මේ බස් ස්ටෑන්ඩ් එකේ රස්තය ආදුනේ. ඔන්න ගිය පාරත් මේ පාර වගේ ගොන් වැඩක් කරොත් නම් හොඳ වැඩක් කරනවා කටුකුඩු. මේ පාර නම් එහෙම වෙන්නේ නෑ බොස්. මම තිත්තට වැඩේ ලෑස්ති කරලා තියෙන්නේ. හරි හරි බලමුකෝ. එන්න නාකි අංකල් කෙනෙක් ඉන්නවා. අංකල් මොකද දත් වෙනකන් දින්නේ? මොකද අංකල් කතාවක් නැත්තේ කටේ දත් නැති නිසාද? අංකල් මගේ වගේ දත් දාගත්ත නම් හරිනේ. ඔන්න බලාගන්න රත්තරන් දත්. මේකනේ පුතා හොඳම හරිය උනේ ඊට පස්සේනේ. ඊට පස්සේ මොකද්ද උනේ සීයේ? ඊට පස්සේ උණු දෙයින් තමා මම වැටුනේ. මේ වයසක කෙනෙකුට පාරේ පාඩු ඉන්න දෙන්න දන්නේ නැද්ද? බං. අයියෝ මේ අංකල්ගේ පුතාද?
මේ බලන්න කොඩු කොඩු අලුත් තීරයක් ඇවිල්ලා. ඒක තමයි අපි නම් බය වෙන්නේ නේද බොස්? බය කොට මදිවට එනවද තා පාඩ දාන්න? අපිට තරහ යනවා හරිද? අපි බය නැහැ. මේ තනකොළ පෙත්ත ඔයා මංගෙට දන්නේ නැතුව ඔය කතා කරන්නේ හොඳද? බං. ඔව් බොස් කොට උනාට බොස්ට පුළුවන් ඔයා උස්සලා පොලේ ගහන්න ඕන නා. ඒකට ගුඩු. දැන් මං කොටයි කියලාද කියන්නේ? නෑ නෑ බොස් ඒක පොඩි වැරදීමකින් කියවුනේ. මේ එක වැඩන්නේ අපිට. කරුණාකරලා ඔයා මේ 100කින් සමාව ගන්න. පුතා ඔය රණ්ඩුව නවත්තන්න. මිනිස්සුත් එක්ක පැටලෙන්න ඕන නැහනේ. නෑ අංකල් වයසක මිනිස්සෙකුට පාර බහල යන්න බැරි සමාජයක් තියෙන්නේ දැන්. ඒව අපි නවත්තන්න ඕන. අපි නම් බය නැ මම කවුද කියලා දන්නේ නැතු වෙන්න තිනේ. ඉන්න කොහොමද වැඩක් කරන්න? අහා දැන් මොකද කියන්නේ? අපිව පිහිවලට බය නැ. අපිත් හොඳ කරාටි කුන්ෆු දන්නවා. අනේ පුතා ඔක නවත්තන්න. දැන් ඇති ඔය රණ්ඩුව. ඔය මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්න එපා. කරුණාකරලා ඔය දෙන මේ රණ්ඩුව නවත්තනවද? එන්න බලන්න ෆයිට් එකට. මේ පච්ච කොටා කවුද කියලා දැනගන්න පුළුවන් වෙයි. අයියෝ පුතා ඔක නවත්තන්න. මගේ ඔළුවත් කරකැවිල්ල වගේ. අයියෝ බොස් පොලිස් සයිරන් එකේ සද්ද නේද? පොලිසිය මේ පැත්තට එනවා වගේ. ෂුවර්ද ගඩුගුඩු? ඔව් ඔව් බොස් අපි පැනගමු. ඉතින් කොහොමද පුතා කාලෙකින් දැක්කේ? මොකද මේ පැත්තේ පොඩි වැඩවාගයකට ආපු ගමන් අංකල්. කෝ සූටි ඔය ඉන්නේ පුතා තරහ වෙලා. සූටි බලන්න කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. කොහොමද සූටි? මොකෝ මේ තරහ වෙලා වගේ? මොකුත් නෑ ටෝනි අංකල්. අපේ සීයාට පහුගිය දවසක මිනිස්සු කට්ටියක් කරදර කළා. සීයා වැටිලා හොස්පිටල් හිටියා. සීයා ඒ ගැන මොකුත් කරන්නේ නැහැ. පොලිසියටවත් කියලා නැහැ. ඒකයි ටෝනි අංකල් මං තරහින් ඉන්නේ. හරි හරි දැන් ඕකට තරහ අරන් වැඩක් නැහනේ. පුතා කියන්නේ පුතාට මොකද කෙරෙන්න ඕන කියලා. මට ඕනේ මේ මිනිසුන්ට හොඳ දෙකක් කියලා ඉන්න ටෝනි අංකල්. හරි හරි දැන් ඕකට තරහ ගන්න එපා. අපි දෙන්නම යමුකෝ පාඩමක් උගන්නන්න. ඇයි සූටි මට එන්න කිව්වේ? සෑම් මට ආගෙන් පොඩි උදව්වක් ඕන. අර සීයට කරදර කරපු මිනිස්සුන්ව හොයා ගන්න ඕන. ඒ මිනිස්සු ඉන්න තැනක් අපි කවුරක්වත් දන්නේ නැහැ. හරි අපි හොයමු. මම කොහාටද එන්න ඕන? මම සීයා කතා කරගත්ත විදිහට මේ මිනිස්සු වැඩිපුර ගැලසෙන්නේ සීයා යෝග කරන පාක් එක ගාව. අපි කොහොම හරි එතනට ගිහින් හොඩුවාවක් දැනගත්තත් අපිට ඒ මිනිස්සු ඉන්න තැන හොයාගන්න බැරි වෙන එකක් නැහැ. හරි සූටි මම නම් එව රෙඩි. අපි කොහොම හරි ওই හොරු ටික අල්ලගමු. එකමුතු බලේ සමගි බලේ. යේ බලමුකෝ සූටි මේ වෙලාවේ අපි කලබල වෙන්න හොඳ නැහැ. හරි අංකල්. සූත්‍ර කුංචා බෑරක් යනවා වගේ. ඔව්යි මොකද වාට? අයියෝ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි කඩු කුඩු. මෙයාගේ මූණත් අර එදා හම්බෙච්ච විහිළු අංකල්ගේ මූණ වගේමයි නේද? විහිළු අංකල්? හා හා පුතා මං ඔයාට කිව්වනේ කලබල වෙන්න එපා කියලා.
අපි දැන් ගෙදර යමු. ආ හෙලෝ ස්පීකින්. මොකද යනවද බයි? නංගි මගේ ටවල් එක ගෙනත් දෙනවද? පුතා නංගිට වැඩ කියන්න එපා. තමන්ගේ ටවල් තමන් තනියම ගේන්න පුරුදු වෙන්න ඕන. මේ අර බැංකුව කඩපේක ගැන නේද සී? ශනි වේදනය. පසුගිය සතියේ අහවල් බැංකුව කඩන ලද මංකුල්ල කරුවන් දෙදෙනා හඳුනා ගනී. ඔවුන් නමින් පච්ච කොටා සහ දොඩු ගුඩු නම්. හෙලෝ හෙලෝ. හරි මං එහෙට යන ගමන් තමා ඉන්නේ. හෙලෝ පුතා, ඉතින් කොහොමද වාට? මම හොඳින් ටෝනි අංකල්. ටෝනි අංකල් මොන වෙලේද ආවේ? මේ දැන් ආවේ පුතා පොඩි වැඩ වගේකට. ඒක නෙමෙයි, ඔයා අර හොරු ඉන්න තැන දන්නවද? ඔව් අංකල්, මං කිව්වේ තා මමයි සීයයි මගේ හොඳම යාළුවා සෑම එකට වෙලා අපි එක හෙව්වා කියලා. ෂා, හරිම හොඳයි. පුතාට පුළුවන්ද මට ඒගොල්ලෝ ඉන්න තැන පෙන්වන්න? මට පෙන්වන්න පුළුවන් අංකල්. අපි දැන්ම යන් එහෙනම්. පුතා, 8යි වෙලාව. ආ, 8යි වෙලාව. 8යිද වෙලාව? මෙන්න විශේෂ ප්‍රෝත්තිය. පසුගිය දිනක අහවල් බැංකුව මංකොල්ල කන ලද පච්ච කොටාචා ගඩුගුඩි යන ප්‍රසිද්ධ අපරාධකරුවන් කුඩා පාසල් දරුවෙකුගේ සහයෙන් අල්ලා ගනු ලැබේ. සූටික්කා නොහොත් සූටි යන මෙම දරුවාට රජය විසින් විශේෂ ස්තුතිය සහ එඩිතර දරුවාට හිමි සම්මානය ප්‍රදානය කරනු ලැබේ.